නෑ කිසිසේත්ම මේකත් නෙමේ ජනමතය. දැන් මේ රටේ ජනතාව ඔක්කොමල එකතු වෙලා රාජපක්ෂවරු ගෙදර ඇව්වා. හැබැයි අද තේරුණා පාර්ලිමේන්තුවේ තාම ඉන්නේ රාජපක්ෂ ගැත්තෝ. අද ඇති වෙලා තියෙන දේ තමයි රාජපක්ෂවරු යළි රජ වුණා පාර්ලිමේන්තුවේ ඇතුළත. නමුත් පාර්ලිමේන්තුවේ පිට ඒක නෙමේ තත්ත්වේ. ඒකින්ද අපිට බලාපොරොත්තු වෙන්න බෑ මීට වඩා දෙයක්. මේ පාර්ලිමේන්තුවේ මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. අපි ලොකු කැපකිරීමක් කරා. සමගි ජන බලවේගය හැටියට විපක්ෂ නායකතුමා මේ අලුත් සංස්කෘතියක් ඇති කරන්න දේශපාලන මේ මුළු රටම කියන දේ මහානායක ස්වාමින් වහන්සේලා කාදිනල්තුමා විද්වතුන් මේ සියලු දෙනාම කිව්වේ ඔක්කොම එකතු වෙලා මේ රට ගොඩනගන්න කියලා. අපි ඒ අවස්ථාව ලබා දුන්නා. අපි අඩියක් පිටිපස්සට ගත්තා. විපක්ෂ නායකතුමා ඒ කැපකිරීම සිදු කරා. හැබැයි මේ පාර්ලිමේන්තුවේ මේ රට කියන දේ නෙමෙයි කරන්නේ. මේ රටේ ජනතාව පැහැදිලිවම රාජපක්ෂ විරුද්ධ රනිල් වික්‍රමසිංහ විරුද්ධ ජනමතයක් තියෙන්නේ. හැබැයි පාර්ලිමේන්තුවේ ඒ ජනතා හඬට ඇහුම්කන් දෙන්නේ නැහැ. ඒක තමයි අද උනේ. ඔබතුමාලට ඇයි ඔබතුමාලගේ නායකයා ඉදිරිපත් වුණා නම් මීට වැඩි චන්දනයක් ගන්න දුන්නේ නැහැ. අපි පොදු එකඟතාවයක් ආවා. අපි සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න කියලා තමුන්නාන්සේලා මේ රටේ ජනතාව කිව්වේ. අපි ඒ සර්වපාක්ෂික ආණ්ඩුවට අවශ්‍ය ඒ ප්‍රතිසංස්කරණ, ඒ වගේම ආර්ථික වැඩපිළිවෙල අපි සැකසුවා. ඒ සර්වපාක්ෂික ආණ්ඩුවක් උදෙසා තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා අඩිය පිටිපස්සට ගත්තේ. ඉතින් ඒ යථාර්ථය මේ රටේ පාර්ලිමේන්තුවෙන් මේ දියවන්නාවෙන් පිටත